ඊටොනික් එකඩමි YouTube channel එකෙන් මාත ඔබට කියලා දෙන්නේ melody generator circuit එකක් හදන විදිය. ඉතින් melody generator circuit එකක් කිව්වට ගොඩක් කට්ටිය දන්නේ නැතුව ඇති. ඔකෝල් දන්නේ මෙන්න මේ නමින් තමයි. එහෙනම් වෙනත් විදිහකින් කියනවා නම් tube pan circuit එක හදන විදිය. කවුරු දන්නේ ඒ නමින් තමයි. ඉතින් මේකේ විශේෂත්වයෙන් ඊටාම අඩු උපාංග සංඛ්‍යාවක් තමයි අපිට ඕන. ඊටාම උපාංග පහක් වගේ තමයි සම්පූර්ණව අපිට අවශ්‍ය වෙන ස්පීකර් එකත් එක්ක මේක හදන්න. ඉතින් මේක හදන විදිය තමයි මම අද ඔබට කියලා දෙන්නේ. ඉතින් ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification ගෙනා ගැනීමට පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි බලමු මේ melody generator circuit එකට අවශ්‍ය කරන උපාංග මොනවද කියලා. අපි මේ උපාංග ටික මුලින්ම හඳුනගෙන ඉඳිමු. මේ තියෙන්නේ උපාංග ටික තමයි. එතකොට අපිට මුලින්ම මේකේ ඕන වෙනවා මේ UM66 කියන melody generator IC එක. මේක pin 3ක් තියෙන IC එකක්. මේක melody generator IC එකක් UM66 කියන. ඉතින් මේකේ pins 3 ground VCC output කියලා pin 3 තියෙන්නේ. 1 2 3 කියලා මම pin නම් කරලා තියෙනවා. ඉතින් IC එක ඔබගේ මුණ පැත්තට හරවගත්තට පස්සේ වම් පැත්තේ තියෙන්නේ ground pin එක, මැද තියෙන්නේ VCC pin එක. තුන්වෙනි pin එක දකුණු පැත්තේ තියෙන්නේ output pin එක. එතකොට මේක ගැටලුවක් නෑ ඔබට මේකේ pin out ටික ඔබට හඳුනා ගන්න පුළුවන්. මේක වැඩි මුදලක් වෙන්නේ නෑ, බොහොම සුළු මුදලක් වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ NPN transistor එක BC548. මේ ට්‍රාන්සිස්ටර් එකේ පින් අවුට් මම මීට කලින් සර්කිට්ස් වලදී තෝරන දීලා තිනවා. මම ආපහු දුන්න ඕගොල්ලෝ පහසු වෙන්න කලෙක්ටර් බේස් එමීටර් පළවෙනි එක කලෙක්ටර් දෙවෙනි එක බේස් තුන්වෙනි එක එමීටර්. ඊට මේ සිම්බල් එකෙත් මම එක පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපිට අවශ්‍ය කරනවා 1 මයික්‍රෝ ෆැරඩ් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකක්. ඉතින් මේකේ දන් රින අඳුර ගන්න විදිය ඕගොල්ලෝ දැන් දන්නවා. මෙරින පැත්ත මේකේ ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ අපිට ඕන කරනවා වොට් බාග් එක ස්පීකර් එකක්, කුඩා ස්පීකර් එකක් මේක අඟල් දෙකක වගේ ප්‍රමාණය. ඊට පස්සේ 4.7K රෙජිස්ටර් එකක්. ඉතින් මේ රෙජිස්ටර් එක අපිට අවශ්‍යයි. රෙජිස්ටර් කලර් කෝඩ් ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් නැත්නම් මම රෙජිස්ටර් කලර් කෝඩ් පිළිබඳව වීඩියෝයක් කරලා තියෙනවා මීට කලින්. අන්න ඒ වීඩියෝ එක බලන්න. ඒකේ සම්පූර්ණයෙන්ම රෙජිස්ටර් කලර් කෝඩ් පිළිබඳව ඔයගොල්ලන්ට ඕනම රෙජිස්ටරයක් මේ පාට 90 වැලියු එක කියන්න පුළුවන් විදිහට මම ඒක ඒ ලෙසින් කරලා තියෙනවා. ඉතින් මේ උපාංග ටික තමයි ඕන. මේ තියෙන්නේ මේ අදාළ පරිපථය. ඉතින් ඔබට පේනවා 3 වෝල්ට් බැටරි ගැලරි පොඩි ටෝච් බැටරි පෙන් ටෝච් බැටරි ගැලරි දෙකින් අපිට මේකට විදුලිය ලබා දෙන්න පුළුවන්. ඉතින් ස්පීකර් එක ඕම්ස් 4 වට ස්පීකරයක් ගන්න. අපි දැන් බලමු මේ සර්කිට් එක හදන විදිය. ඉතින් මුලින්ම UM66 කියන මෙලඩි ජෙනරේටර් IC එක ගන්න. ඒ IC එකේ UM66 IC එකේ පළවෙනි පින් එක සහ දෙවෙනි පින් එකට අපි පාස් ගන්න ඕන 1 මයික්‍රෝ ෆැරඩ් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එක. මේකේ මේ ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකේ ඍණ පින් එක සම්බන්ධ වෙන්නේ UM66 IC එකේ පළවෙනි පින් එකට, එහෙම නැත්නම් ග්‍රවුන්ඩ් එකට, ග්‍රවුන්ඩ් පින් එකට. ධන පින් එක සම්බන්ධ වෙන්නේ UM66 IC එකේ මැද පින් එක, එහෙම නැත්නම් VCC පින් එකට. අපි දැන් ඒක ඉස්සෙල්ලාම පාස් කරගෙන ඉඳිමු. UM66 IC එකේ ග්‍රවුන්ඩ් එකට සම්බන්ධ වෙන්නේ 1 මයික්‍රෝ ෆැරඩ් ඉලෙක්ට්‍රොලයිටික් කැපැසිටර් එකේ ඍණ පින් එක. ඒ වගේම UM66 IC එකේ VCC පින් එකට සම්බන්ධ වෙන්නේ 1 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකේ ධන පින් එක. මම දැන් එක පාස් කරගත්තා. ඊට පස්සේ අපි BC548 ට්‍රාන්සිස්ටර් එක ගන්න. මේ ට්‍රාන්සිස්ටර් එකේ එමීටර් එක අපි සම්බන්ධ කරන්න ඕන UM66 මෙලඩි ජෙනරේටර් IC එකේ ග්‍රවුන්ඩ් පින් එකට. මේක එමීටර් එක වෙන්නේ මෙන්න මේ කොනේ පින් එක. මේක අපි දැන් මම දැන් සම්බන්ධ කරනවා UM66 IC එකේ ග්‍රවුන්ඩ් පින් එක එක්ක. ඒක මේ විදිහට පාස් ගන්න. මම
මම දැන් UM හට IC ground pin එකට පාස් ගත්තා PC 5000 transfer එකේ emitter pin එක. ඊට පස්සේ අපිට තියෙන්නේ 4.7 කේ register එක ගන්න. මේ register එක පාස් ගන්න UM 66 IC එකේ output pin එකට මම දැන් ඒක පාස් ගන්නම්. UM 66 IC එකේ output pin එකට පාස් ගන්න 4.7 register එකේ එක කෙලවරක්. මේ ආකාරයට UM 66 IC එකේ output pin එකට 4.7 කේ register එකේ එක pin එකක් පෑස්සුවා. ඊට පස්සේ අනිත් register එකේ අනිත් pin එක BC 504 transistor එකේ base එකට පාස් ගන්න. ඒ කියන්නේ මැද pin එකට. දැන් ඒක පාස් කරමු. මන් දැන් 4.7 කේ register එකේ අනිත් කෙළවර DC 5040 transistor එකේ base එකට පෑස්සුවා. දැන් අපි උපාංග ටික පාස් කරලා ඉවරයි. අපි දැන් speaker එක speaker wire සම්බන්ධ කරන්න ඕන. මේකෙදි අපි දැන් speaker එක පාස් කරන්න ඕන. DC 5040 transistor එකේ collector එකට පාස් කරන්න speaker එකේ රින වයර් එක කලෙක්ටර් එක කියන්නේ BC 5000 ට්‍රාන්ස්ෆර් එකේ මේ කොනේ එක. දැන් කලෙක්ටර් එකට පාස් ගමු. BC 5000 ට්‍රාන්ස්ෆර් එකේ කලෙක්ටර් එකට ස්පීකර් රින වයර් එක. ඊට පස්සේ ස්පීකර් ධන වයර් එක පාස් ගන්න. මෙන්න මේ 1 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකේ ධන පින් එකට. ඒව නැත්නම් UM 66 ට්‍රාන්සිස්ටර් එක UM 66 IC එකේ VCC පින් එකට. මේ දෙකම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. මම දැන් එතෙන්ට එක පාස් ගන්න. අපි දැන් ස්පීකර් එක සවි කරලා අවසානයි. අපිට දැන් තියෙන්නේ සප්ලයි වයර්ස් දෙක, يعني බැටරි එකට යන වයර්ස් දෙක පාස් ගන්න. අපි දැන් ඒකත් පාස් කරමු. මම මේ විදියට රතු වයර් එක පාස් කරනවා සප්ලයි ධන නැත්නම් සප්ලයි පොසිටිව් වයර් එක විදියට. මන් දැන් රතු වයර් එක පාස් කරනවා සප්ලයි පොසිටිව් විදියට. ඒ පාස් ගන්නෙත් මේ 1 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකේ ධන පින් එකට. එහෙම නැත්නම් අපි ස්පීකර් ධන පෑස්සුව පින් එකට. ඒ සප්ලයි ධන. ඊට පස්සේ අපි දැන් පාස් ගන්න ඕන සප්ලයි නෙගටිව් වයර් එක. මං ඒකට දම්පාට වයර් එකක් යූස් කරනවා. ඒක අපි පාස් ගන්න ඕන UM 66 IC එකේ ග්‍රවුන්ඩ් පින් එකට. එහෙම නැත්නම් 1 මයික්‍රෝ ෆැරඩ් කැපැසිටර් එකේ රින පින් එකට. මන් දැන් සප්ලයි වයර්ස් දෙකක් පාස් කරගෙන ඉවරයි. අපි දැන් මේකට ස්පීකර් එකක් සවි කරලා ඉවරයි. අපි දැන් මේ තියෙන සප්ලයි වයර්ස් දෙක අපි මේ දෙකට දැන්
සප්ලයි දීලා බලමු. මම මේ විදිහට පෙන්ටෝච් බැටරි දෙයක් තමයි යූස් කරන්නේ. දැන් සප්ලයි දීලා බලමු. ඔබට පේනවා ඇති ඔබට ඇහෙනවා ඇති මෙල්ඩි ජෙනරේටර් එක වැඩ කරනවා. ඉතින් ඔබ කවුරුත් දන්න චූම් පාම් මියුසික් එක තමයි මේක යන්නේ. මේ UM66IC එකේ තමයි මේ මියුසික් එක තියෙන්නේ. මේක මෙල්ඩි ජෙනරේටර් IC එක. इतम सरल मे पारीपते उपांग हतर तीन स्पीकर अत उपांग पहाय तीन इतम अडू दार विधुली मेक उपट ऑपरेट कर पेनवांगोज बैटरी देखें सफेल तीन तीन उपट पास मेक हदागन पुलवा मे पारीपते ඉතින් මේ පරිපථය ඇත්තටම මේ සරල පරිපථය ඔබට ලොකු කාර්යස්ථාන යොදා ගන්න පුළුවන්. ඇත්තටම දැනටත් මාකට් එකේ මේ මෙල්ඩි ජෙනරේටර් IC එකෙන් මේ පරිපථය හදලා මාකට් එකේ ගුණන්න තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අර බූස්ටර් ඇන්ටනා බූස්ටර් වල පල්ලෙහා පවර් සප්ලයි බොක්ස් එකේ මේ විදියට මේ පරිපථය හදලා स्पीकर्स वायसल टर्मिनल्स दाला ये वगे हादला दैनटा मार्केट के कुरान तीन थिंक ओगोलटा एत्र मे वगे प्लास्टिक बॉक्स तीन मार्केट के कुरान फ्लैश बॉक्स तीन मेकट का फुलवाण ये वगे बॉक्स करगना पड़ी वेरो बोर्ड देख मे पारिपाते हादला एतुले मसावी करला स्पीकर आउट्स एलियट दाला इट वस्ते ओन ट्वेल्व वोल्ट पड़ी वेड करना विधि ओण तीन फुलवाण ये दिए मार्केट के पत्रकान पुलवांग एत मे नोए पारिपत वारीन वार उपट गेन्े निका विनोदे पवना विनोदे सद हामने वे इन मेवा ओगोल हितन विधिया विनास्करण मुकद मे पारिपते कुडाऊनाट समाट अपिट लुकुदयात मे पारिपते करान पुलवा इन ये पेत्तगेन तम ओगोल अवधान योम करोल मेघन इलेक्ट्रॉनिक जनमूल भागेम මේ වගේ දේවල් නිෂ්පාදනය කරලා වෙළඳපොළේ ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද දැනටමත් මේව මාකට් එකේ ගන්න තියෙනවා. ඉතින් හොඳ තරංකාරී වෙළඳපොළක් ඇති කරන්න පුළුවන්. ඕගොල්ලොත් මේ විදිහට කුඩා බොක්ස් එකක මොකද ප්ලාස්ටික් බොක්ස් අපි අලුතෙන් හදවන්න අවශ්‍ය නැහැ. ඔබට අවශ්‍ය සයිස් එකේ ප්ලාස්ටික් බොක්ස් ගන්න කඩේ තියෙනවා. ඉතින් ඒව අරගෙන ඔබගේ නිර්මාණශීලී හැකියාව අනුව ඉතින් මේවා මේ විදිහට හදා ගන්න ඔබ දැනගන්න ඕන. ඉතින් ඒක අපි පොඩ්ඩ අපි හැමදෙස්සෙම අලුත් දෙයක් කරන්න තමයි කල්පනා කරන්න ඕනේ. ඒ කියන්නේ අලුත් විදියට හිතන්න පුරුදු වුණා නම් ඇත්තටම අපිට ලොකු දෙයක් කරන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික ෆීල්ඩ් එකෙන්. ඉතින් අද වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන වීඩියෝස් වල notification ගෙනා ගැනීමට පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි නැවතත් මේ වගේම වැදගත් තවත් හරවත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙමු. බොහොම ස්තුතියි.